කයෝ නිබ්බානං දේශඛයෝ නිබ්බානං මෝහඛයෝ මේ බුද්ධ ශාසනය දෙන මේ අදි වචන කියලා ක්‍රමයක් තියෙනවා. මේ අදි වචන කියන්නේ මොනවද? දැන් එකම අදහසක් කියනම එක එක වචන. අර්ථය එකයි වචන වෙනස්. මෙන්න මේ ක්‍රමේ සෑම භාෂාවකම තියෙනවා. දැන් මේක මේ විදිහට බුද්ධ ශාසනයේ තියෙනවා. එහෙම තියෙන බවට බුද්ධ ශාසනයේ මේ ආර්ය දුක්ඛයට කාමය සහ අස්සාදය අදි වචනයි. ඒ බුද්ධ අපි දුක කිව්වහම බුද්ධ ශාසනේ මොකද්ද රිදෙන එකක් ගැන හිතන් ඉන්නේ? අපි මෙච්චරලා හිතන් ඉතී දුක ඇහුවම අපි අම්මලා හැම වෙලාවෙම කියන්නේ අනේ ආමුදුරේ මම නම් දුක ගැන හොඳට දන්නවා. මම කොහොමද දන්නේ? ඇයි දන්නේ මේ මිනිහා කහදන ආබුදාසෙලා දුක්පතව වින්දේ. අනේ උදේ පාන්දර නැගිනවා ළමයි හදනවා කන්න වෙන එක විරයක් නැහැ. ඉතින් අර දැන් ඒ දුක දැක්කහම නිවන් දකින්නෝ නම් ඉස්සෙල්ලාම නිවන් දැක හතර පහයි. ඇයි? ඒ තැපයක් ඇත්තෙම නැහැනේ. එන ඒ දුක නේ බුද්ධ ශාසනයේ දුක කියන්නේ. දුක කියන්නේ වෙනම අර්ථයකින් දුක කියන්නේ. දුක්ඛ කියන එකේ නිරුක්තිය තෝරගන්නත් ඕන. දුක් ඇයි මේ ආස්වාද දුක කියන්නේ? බලමු අපි ත්‍රිපිටකයේ සූත්‍රයක් අරන් තියෙනවද කියලා එහෙමයක්. සූත්‍ර නම මොකද? අංගුත්තරනිකාය 5. මොකද්ද වචනේ? සූත්‍ර නම. කාම කාමාදී වචන සූත්‍ර. මොකද කාමාදී වචන කියන්නේ? කාමයට අදි වචන. කාමයේ නැමැති එකම වචනෙට වෙනස් වෙනස් වචනාර්ථ. වැටහෙනවනේ? එතකොට අපිට කාමයේ කියලා පරිහරණය කරන ඕන තරම් මේ ඕන වචන පාවිච්චි කරන්න පුළුවන්. මොනවද දීලා තියෙන්නේ? 251 වෙනි පිටුව. කියව ගන්න මහණනි, බය යන මෙය කාමයට නම. ඒ කාම කියන්නේ බය එකක්ද? ආන ත්‍රිපිටකේ අර්ථකද? මේවා අපි අහලා නැහැ. දේශය අම කා ගන්නවද නැද්ද? කාමයේ කියන කා අම ප්‍රභාෂරව. දැන් රූපයක් දැක්ක ගමන් හිත ආරම්භ වෙන ප්‍රභාෂරව. සද්දයක් ඇහෙනකොට හිත හටගන්නේ ප්‍රභා. නාසයේ ගන්ධය දැකితే පළවෙනි හිත හටගන්නේ ප්‍රභාෂරව. ඊට පස්සේ තමයි රාග දේශ මොහයන්ගෙන එක කිලිටි වෙන්නේ. තේරෙනවනේ? එහෙනම් ප්‍රභාසර චිත්තයක් දූෂිත බවට පත් කළා. කය හෙවත් පහත් tattara pattara nisa kenawa dushita bavattala kaya karana arthayen dukkha kiyenawa ena buddha sadare dukkha kiyala kiyanne ara suddha cittaya kiltika narthena dukkha kiyan ridena arthaye neme anne kata thamai mahane baya yana me kaameta namake kaameta namak ena ka ama ara prabhasa cittaya ama ka gatta ka ama gena ka ama ka gatta ama kiyanne suddha cittaya raga deshamagen tora cittaya eka ka ganwa baya nisa බය යන මෙය කාමයට නමකි. මහණනි, දුක යන මෙය කාමයට නමකි. එන බුද්ධ සාධක දුක යන මොකද්ද? කාමයටම. කාමය ගැන සැප වේදනාව, සැම ගැන ආශාද. කාමේස ආශාද. රෝගය යන මෙය කාමයට නමකි. කාමයට රෝගය කියනවා. රෝගයෙන් මිදෙනවා, ආරෝග්‍ය වෙනවා. ආරෝග්‍ය වෙනවා කියන මොකද්ද? කාමයෙන් මිදෙනවා. දැන් අපි ආරෝග්‍ය කියලා හිතන් හිටියේ මොකද්ද? දොස්තර මහත්තයා බෙහෙදිලා ලෙඩේ හොඳ කරගත්තා අපි හිතන් හිටියේ. මෙන්න වැරදිනේ අපි ගන්න අර්ථ. රෝගය කියනවා කාමයට නමක්. කාමයේ මිදීමට කියනවා ආරෝග්‍ය වෙනවා. වැටහෙනවනේ? බුද්ධ සාධනයේ ආරෝග්‍ය කියන්නේ මොකද්ද? පංචකාමයේ මිදීමට ආරෝග්‍ය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ආරෝග්‍යයි. ආරෝග්‍යය පරමලාභ. දැන් ලෙඩ නැති වෙන එක මේ කියන්නේ. හැබැයි හොස්පිටල්ලේ ගහලා තියෙන්නේ ඒ මොන අර්ථෙන්ද ගත්තේ? ලෞකික අර්ථයේ. උඩින් පල්ලෙන් අර්ථ ගත්තා. වරක් උපන් දාසර කරව පවනද වරක් වැඳෝ කැලණී. එතන ඒසි වැඩේ නිතින්. මැරෙන කිට්ටු කියලා කැලණි වැඳලා වරක් ගොඩ. ඔච්චර පව කර ප්‍රශ්නයක් නැහැ. පව කමා කරද ඉවරයි. ඇයි උපන් දාසර කරපුවා ඔක්කොම ඉවරයි.
තැමකද මෙකිවේ. උපන්දාසර කරපා අපිද අවසාන මොහොති හරි කල්්‍යයාන මිත්තේ කම්වෙලා චතුරාහ ධර්මයක් දේශනා කරන කහලා නිවන් මග සෝතාපන්න ආර්ය සංගරතය අයතුන සෝතාපන්නවා නං ඔහු සතරපායනවද එ මෙතෙක් කරක් සතරපාගත වීම සඳකර පාපොක්කම අහෝසි රැද්ද. එන සතරපාය මිදෙන් ඉතින එක මාර්ගමකක්ද සෝතාපන්න වීම. එන මේ වාක්‍ය ඇතිර සෝතාපන්න වීම පිළිබඳ යම්කිති වාක්‍ය තිය නොද නැද්ද. අදහසක් තියෙන්න්න ඕන උපන් දාසිට කර පවනට වරක් වැඳ කැලනිය කියනමට කලන නියාය. කල්්‍යයානමිත නියාය කල් නියාය කල්්‍යයානමිත් ඇතුර සද්ධර්මස්වන යෝනිසෝ මනසිකාරය දම්මාන්නා පටිපදා පූන්ලා කල්්‍යයාන මිත්‍යයාගේ නියාය දැනගත්තනම් කලනිය හත් කැලනී දැනගත්තා. මේ නුග කොළමි හතින කැල්නිගැන මේ කතා ගන්නේ. කලන නියාය දැනගන්න ඕන. චතුරා හත්ත අවබුදුනානම් සතරපය නිදහස් කරමි කියන්නේ. දැ මේ උඩින් පල්ලෙන් කියන එකයි ගැමුරු තිනක දෙකක් දෙංගලිස් ඉඩියම් තියන්නේ උඩින් කියෙන වචන වර්ටුවෝ ට්‍රන්ස්ේට කොත්ත වෙන එකත් තේරෙන්නේ හැබ ඒක අර්ථය ගැමුරු අර්ථ වෙනම එකක් තියෙනවා. මොකරද ඕ කලනයා අවබෝධ රද සතරප යන්න ඇති ආනන්තර පාප කල අවබෝධ වෙන්න ඇන අබද වෙන්න එමොත්තේම ගණ්ඩ යන මෙය කාමයට නමකි. සල්ල යන මෙය කාමයට නමකි. සංග යන මෙය කාමයට සංග කියන කෙලෙසවලට සංග කියන අර්ථකතන දෙකක් තියෙනවා. එකක් තමයි කෙලෙසවල සංග කියනවා සංග යන මෙය කාමයට නමකි. ඒක සංග තවත් එකක් තියෙන සංග කියන කෙලෙස බිඳහරිනවා. සංගයා වහන්ස කියලා කියන්නේ කාමයට කියනමක් වෙන මෙය සංග කියන්නේ. එතකොට ඒ මොකද කෙලෙස් බිඳහනාසෙන් සංග කියනවා. දැ මෙත කෙලෙස්වට ස්කංග කියනවා. අධිවචන නිරුක්ති සෝත කියනවා ආර්යෂ්ටාංග මාර්ගයට තෘෂ්ණාවට සෝත කියනවා. එකම දෙපැත්තර සෝත කියනවා අධිවචන නිරුක්ති යෙදෙන තැනනු ගන්න ඕන. පංක යන මෙ කාමයට නමකි ගබ්බ යන මෙ කාමයට නමකි අප ගබ්බ කියල ගැන ගබ් ගැප් කර ගන්නවා. සෝ අබ් සබ්බ කියලගෙන ගැප් කර ගන්නවා බැඳගන්නවා. එනම අධිවචන නිරුක්ති ක්‍රමය තියෙනවද නැද බුදුදහසන තියෙන් නිසා තමයි කාම ආදී වචනක සූටයක් තියෙන කාමට අධි වචන තැ මෙන්න මේක අධි වචන ඇතින තවක් අපි තෝරගන්න ඕන අතිශේ වැදක සෑම තනම තිපිටගේ සූටයක් තියෙන කාමට අධි වචනද බය දුක රෝගයේ ගණ්ඩ සංග මඩ ආසාදය ඔක්කොම කාමයට අධි වචන. අධිවචන ඉච්චාවට අධිවචන ඉච්චාව ඉච්චාව කරමකද කැමැත්ත බැඳීම නැති ප්‍රණ යුත්ති භාර විභංගේ 42 පිටිදෙන තවද භාග්‍යවතුන් විසින් ඉච්චා යයිදු තණ්හා යයිදු නම් දෙකකින් යම් අභිලපනයක් කරන ලද දැමය භාග්‍යවතුන් විසින් බාහිර වූ රූපාදී වස්තුන් අරමුණු කිරීම වශයෙන් ඉච්චා යයිද තන්නා යද නම් දෙකකින් අභිලපත විය. ඒ එසේම සියලු තෘෂ්ණා අධ්‍යවසාන බැස ලක්ෂණ සමාන ලක්ෂණ ඇත්තිය යම්සේ සියලු ගින්න උෂ්ණ ලක්ෂණ සමාන ලක්ෂණ වේද එතකුදුවත් උපාදාන ගැන වශයෙන් අට්ටක් ගිය තින්නක් ගිය සකල එකන එක ගිනි වර්ග ගොමාගේ ගොමග්නය දර ගින්න තෙල් ගින්න ඒ වගේ අග්නිය යම් කිසි ආකාරය පෙන්වන අන්නේ වගේ නමු ලබ නමුදු සියලුම ගින්න උෂ්ණත්වයන්ගෙන් ලක්ෂණ වීමයි. දැන් සියලු ගිනි උෂ්ණත්වයන්ගෙන් සමානයි. හැබැයි දර ගින්න කියලා තෙල් ගින්න කියන දර මේ පොල් තෙල් ගින්න කියන ඕනක කියන්න පුළුවන් එහෙම ලක්ෂණය. එසේ මේ තෘෂ්ණා අධ්‍යවසාන ලක්ෂණ සමාන ලක්ෂණ ඇති එදකුදුවත් කැමැති අරමුණ කැමැති වෙනුයි ඉච්ඡායයිදු තුෂ්ණාකනුයි තණ්හා යයිද සල්ල යයිද දූපායන යයිද සරිතා යයිද විසන්තිකා යයිද සෙනෙහෙ යයිද කිලමත. දැන් මෙන්න මේ සෑම වචනේ මොකද විස්තර කරන්නේ? ඉච්ඡායව තණ්හාගෙන නමක් වෙදීන්නේ.
මෙතන ඉච්ඡාව සහ තණ්හාවන එක සමාන අර්ථය. තණ්හාව වෙන බැඳෙනවා කිව්වත් එකයි, ඉච්ඡාව වෙනවත් එකයි. තණ්හාවෙන් බැඳෙනවා, ඉච්ඡාවෙන් බැඳෙනවා. බැඳෙන්නේ පටි වලින්. පටි ඉච්ඡ කියන්නේ තණ්හා ගැනයි, තණ්හා බැඳෙනවා කියන්නේ දෙකම එකයි. එක අදහසක් කියන්නේ. තණ්හාවෙන් බැඳෙනවා, පටිච්චෙන් බැඳෙනවා. එහෙනම් පටි ඉච්ඡ කියන එකේ මෙන්න මේ අර්ථය තෝරගන්නයි මම මේ වචනේ පෙන්නුවේ. තණ්හාවෙන් බැඳෙනවා කිව්වත් ඉච්ඡාවෙන් බැඳෙනවක දෙකම එකයි. සංයුක්තනිකාය එකේ ඉච්ඡා සූත්‍රය 77 වෙනි පිටුව. ලෝව කිමකින් බැඳේද, කුමක් දුර කිරීමෙන් කුමක් ප්‍රහාණය කිරීමෙන් සියලු බැඳීම් සිදේද? ලෝව තෘෂ්ණාවෙන් බැඳේ, තෘෂ්ණාව දුර්ලීමෙන් මිදේ, තෘෂ්ණාව ප්‍රහාණය කිරීමෙන් සියලු බැඳීම් මිදේ. මෙතන පාළි වෙනුවේ ඉච්ඡාය බන්ධති ලෝකෝ, ඉච්ඡාය විනයා මුච්චති, ඉච්ඡාය විප්පහනෝ සබ්බ ජින්නම් බන්ධති. ඉච්ඡාව තමයි සියලු බැඳීම් වලින් ප්‍රහාණය කළ යුත්තේ. ඉච්ඡාවෙන් බැඳෙනවා, තණ්හාවෙන් බැඳෙනවා, පටිච්ච වෙනවා. ඕක තමයි පටිච්ච කියන්නේ. වැටෙනවා කියන කාරණේ. තණ්හා වෙනවා, පටිච්චන දෙකම එකාර්ථයක් අදිවචන ගන්න ඕනේ ඉතින්. ඉච්ඡා කියන එකයි තණ්හා කියන එකයි සමානයි. කැමැත්ත ඔය එක එක සේනෙහි ඉච්ඡාය බැඳෙන පටිච්ච වෙනවා. තණ්හාවෙන් බැඳීමත් ඔක්කොම එකයි. පටිච්ච තණ්හාවෙන් බැඳීම, කැමැත්තෙන් බැඳීම, සෙනෙහෙන් බැඳීම. තව එකක් තියෙනවා පටිච්ච කියලා, මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. ඒක ඇති නිසා අපිට නිවන් දකින ධර්ම විග්‍රහයට මේ පටිච්ච කියන වර්ථය ගන්නනවා. කෙලෙස් වල බැඳෙන කෙලෙස් කැල විසර ගන්න. විපාක ලෝකේ කතා කරන මේක හරියනවා පටිච්ච කියන මේ නිසා කියන අර්ථය. දැන් මෙන්න මේ පටිච්ච කියන වචනේ වරද්දපු නිසා අපිට මේ කැමැත්තෙන් බැඳෙනවා, තණ්හාවෙන් බැඳෙනවා කියන අර්ථය ගන්න තේරෙන්නේ නැතුව අපි තියෙනවා. පටිච්ච නානත්ය විසර ගන්න බැරි වෙනවා. රූපේ නිසා යම් සෝයක් සොම්නසකට ගන්නවා කිව්වොත් එහෙම රූප නිසා හැමතැනම සෝය සොම්නස හර ගන්න හැම කෙනාටම එන තැන බැඳීම කැලලා කියන්නම වෙනවා. ඒ කැල දාන තැනක් නැහැ. ඇයි අර පටිච්ච කියන වචනේ නිරුක්තිය ගත්ත නිසා කියලා. මෙන්න මේවා තමයි තෝරගන්න බැරි වෙන්නේ. ඔය මෑත කාලේ අර අපේ නායක හාමුදුරු හම්බෙන්න ගිය වෙලාවේ ඒ වෙලාවත් මේතන මට විරුද්ධව ලියුම් හතක් කොහෙද දේවල් තිබ්බා. එක ආපරේ මට විරුද්ධව කිව්වා. ආමනේ ඔබ වහන්සේ රුද්ද මේ ලියුම් වල තියෙන මම මොනවද අපෙන් ලියලවල තියෙන්නේ. ඔබ වහන්සේ තණ්හා වීම ගැන විසර තන්නේ තන්නේ හා වෙන තණ්හා කර විසර කරලා තියෙනවලු. දැන් මං කියුවේ තේරෙන මං ඇත්ත ඇත්තම අහන්නේ මොකක් තණ්හා කියන්නේ. දැන් මම කියන එක තේරෙනවද මං අහන්නේ එයාගෙන් අහන්නේ මොකද්ද කියලා. අල්ල පැටලුවම හරියනවා. තරල වැඩි. ඒ කියන එක තේරෙන්නේ නැතිනම් මොකෝ ගන්නෙ. මම වටේ අරගෙන පැටලවනවා. හරිය අර්ථය දන්නේ නැත්නම් පැටලෙනවා. මං අහ මොකද්ද තණ්හා කියන්නේ. ඊට පස්සේ කිව්වා තණ්හාවට ගොඩක් වචන උත්තර දෙනවා. මම මොකද්ද ආශාව බැඳීම, තණ්හාව බැඳීම, රාගය, සෙනෙහස ඔහොම අහ ගොඩක් වචන එක හොඳයි. බැඳීමක් තියෙනවා නේද? ඔව්. කොහෙද බැඳෙන්නේ? තැන් තැන් වල බැඳෙනවා. මම ඒක තමයි කිව්වේ. තන තෙනි හා වෙනවා. ඉතින් එකම තමයි. ආ එතනේ ඉන්නම්. දැන් විරුද්ධ නිරාමයේ විරුද්ධ එකක් නැහැ මේකේ. තැන් තැන් වල හා වෙනවා. තන්නේ තන්නේ හා වෙනවා. ඉතින් ඔක තේරෙන්නේ නැති මොකද්ද? වැටේනද? ඊට පස්සේ කියන ගා තව එකක් නිරුක්තියක්. නිරුක්ති නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ කට්ටේ තේරෙන්නේ නැත්තේ. ඔව්. ආශ්‍රිත පුතග්ජනය ලෝකෝත නිරුක්ති ගැන විස්තර කරන තේරෙන්නේ නැහැ. අන්ධය රූප ගැන කතා කරනවා වගේ. ඊට පස්සේ ඔබ වහන්සේ කියනවලු මේ බලලා කියන්නේ බලය අල්ලා වෙන කෙනා බල්ලා වෙනවලු. මම කෝ අරේ ඇත්තට බල්ලා හැදේ කොහොමද අපි හඳුන්නේ? දැන් මම දන්නේ නැහැ නේද? මට තේරෙන්නේ නැහැ. බල්ලා හැදේ බිලාල සූත්‍රය නම් ලොකු විග්‍රහයක් කරා. අහන් හිටි. හා හඳයි. ඒ පූස හැදෙන්නේ කොහොමද අවුරුනේ? මම දන්නේ නැහැ. පූස වෙන විස්තරයක් කරා. ওই දෙක දෙකක් නෑ වෙන. ওই දෙකක් කිව්වා. හැබැයි එකම පූසනේ. තේරුණානේ? එකම පූස තමයි දෙක. ඉතින් එහෙම වෙන්න බෑනේ ඉතින් ඒතර. ඔව් ඒකත් ඇත්තනේ. ඊට පස්සේ මොකද? තව පස්සේ තියලා බලන්න. නෑ මට පරක් වෙලා ගියා යන්නවා. පස්සේ තිබුණා වෙලක් තිබුණා. ඉතින් මේ වගේ දැන් මේ ඔක්කොම ලියනවල තියෙන මේ ලංකාවින පාලි සංස්කෘත ඔය ඉගෙන ගත්ත මහාචාර්ය ලියපු උත්තර ප්‍රශ්න ටික මේ තියෙන්නේ. දැන් මෙනු එක ප්‍රශ්න තේරලා දැන මේ බොහොම මේ පීනත් ප්‍රශ්න දැන් මේ අර මහා ලොකුට ලොකුවදර ප්‍රචාරය දීලා අර මීඩියා ගෙනල්ලා කොලාසම් කළා. ඔව් අපි භාෂාව කියන එක ටිකක් කියන්න හොඳ නැහැ ඒක කොහොමද වැඩක් නැති මේ පීනත් එකක් මේ කතා කරන්නේ මුළු රටක් ගිරියන් දූලනවා. දැන් වෙලා තියෙන්නේ අර මොකද්ද වැටුණා මොකද්ද මේ බෙලිගෙඩිය වැටුණාම දැන් බෙලිගෙඩියටම දන්නේ නැහැ. දැන් වෙලා උන්වහන්සේලා ඒ ඔක්කොම ඒ උදාහරණ ඒවා ගන්නවා. දැන් උන්වහන්සේ දැන් මොකද්ද මේ කියන්නේ? අහලා නැහැ කවුරුවත්. ඔය කෑ ගන්න කිසි කෙනෙක් අහලා නැහැ.
අහපක තේරලාන්න ඇහුවත් අහපක තේරලාන්න දැකතා එයාලා කියන්නේ අපිට තේරෙන්න ඇවා ඕකන කියන්නේ දැමිය මහාචාරය පුංචි කටීන කමන පුංචි ඇට්ට බැට්ට මෙයින්නේ මිනිකමන ඔය පුංචි උපාසකමර ප්‍රශ්නය මේ තියෙන විශ්වවිද්‍යාල මහාචාර්යවරු මේක තේරෙන්න හැල්ලු වැටේනවනේ ඉතින් විශ්වවිද්‍යාල මහාචාර්ය දයබරන මෙයාගේ මොකද මුල දැන් මම බලන ඇයි මේ තියෙන මෙච්චර මහාචාර්යෙක් කියලා මේ නම්කම් පට්ටම් ගහගෙන නම නමේ යකට 500ක් ලියන්න තියෙන පට්ටම් ටික අර නායක මේ නායක මේ මොකද රාජකීය පණ්ඩිත අර පණ්ඩිත මේ පැත්තේ මහාචාර්ය ඔහොම තියෙන ඔක්කොම අවසාර ගත්තා අයිය රායක තමයි ඔක්කොම හරිනේ ඉතින් මේ කට්ටිය බලද්දි මොකද්ද මේ මේ තේරෙන්නේ නැත්තේ මේ ලෝකෙ ඉතින් සියලු දෙනාට තේරෙන ඇයි මේ තේරෙන්නේ නැත්තේ බැලුවම පස්සේ මේ මොකද අග මුල තියෙන මොකද්ද මුල තියෙන හොඳට හොය බැලුවම පස්සේ මේ සෙට් එකම all will fail මේක මුල එතන තියෙන්නේ මේ මුල තෝරගන්න තාක්කල් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ අග ඉඳලා උත්තර දුන්න හරියන්නේ නැහැ අගින් ගහලා හරියන්නේ මේක මුල හොයන්න ඕන. ඕලුවේ ගණිතය විද්‍යාව පස්සේ පාස්සලා දෙන්නම් කියලා. ලංකාවේ හැමෝම ඒක තියෙනවා. මේ සැරේ නම් පේරිති ඊළඟ සැරේ පොඩ්ඩක් පස්සේ හිමින් දෙන්නම් කියලා මෙන්න මෙහෙම කළා මේ භාෂායි ඉගෙනගත කට්ටිය. එදත් ගණිත විද්‍යාව තේරලා නැහැ. එදත් ප්‍රඥාති විද්‍යාව කියේ දේ තෝරගන්න අදත් මේ කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් මිනිස්සුන් තේරෙන තියව තියනවා තෝරගන්න ඕන. වැටේනවනේ. ඉතින් අපිට අපි දොස්තර මහසලා බෙහෙතක් ගන්න ගියාම දොස්තර මහත්තයා දෙන බෙහෙත අපිට තේරෙනවද? ඉතින් ඒකට මෙඩිසින් කරන්න එපායි. අර බිල්ඩින් හදන අර කම්බිදානේ දැහුවොත් තේරෙනවද අපිට? තේරෙන්නේ නැහැ. හැබැයි ඒක කරමින් තේරෙනවා ඒක. ඒ වගේම ආර්යයන්ගේ ඥානයක්, නිරුක්ති පටිසම්භිදා ඥානය ආර්යයන්ගේ ඥානයක්. ඉතින් ඒක මේ ලෝකායතික සූත්‍ර කියලා වට කියන්නේ. ඔය කන්න බොන්න හදාගත්තේ ඔය තියෙන්නේ. දැන් ඒ කට්ටිය කො දැන් නිවන් දැකලා දැහුවොත් එහෙම? මම ඔය ප්‍රශ්න අහන්න ඉතින් මට ඉතින් මම රිවර්ස් ගියර් රැයි. මම මහනුනේම රිවර්ස් ගියර් එකයි බ්‍රේක් පෑඩු වලවලා. තේරෙන්නේ? ඉතින් ඔය කවුරු හිටත් ඒකට අහනවා. දැන් ඔබ හන්ද ලෝකාය සාහස පාළි දන්නේ නැති තමයි ප්‍රශ්නේ. හැමතැනම කියන ප්‍රශ්නේනේ. දැන් මං අහන ඔබ හන්දලා පාළි දන්නවනේ. ඔව් දන්නවා. හොඳට දන්න මහාචාර්ය. දැන් ඔබ හන්ද නිවන් දැකලාද? නිවන් දැකලා නැහැලු. ඉතින් අපි ඉගෙන ගත්තොත් ඔච්චරයි නේද? ඉතින් බෞද්ධ දර්ශනය ඉගෙන පාලි ඕන. ඉතින් මම කියන්නේ ඔක්කොම සිංහල බෞද්ධ ඔක්කොම පාලි උගන්න බල ඔක්කොම ඉස්සෙල්ලා. ඔක්කොම සිංහල භාෂාව ඉගෙන පාලි උගන්න වැඩේ පටන් ගන්නවා. උගන්නනද එහෙම? ඒක උගන්නන්නෙත් නැහැ. ඉතින් පාලි දන්න කට්ටිය නිවන් දැකලත් නැහැලු. අඩු ගන්න ප්‍රථම ධානයවත් ඒකත් නැහැලු. නිවන් දැකලත් නැහැ ප්‍රථම ධානයෙත් නැහැ පාලි කරන නිවන් දැක නිවන් අපි පාලි කරලා ඔච්චරයි නේද? අර බෝට්ටුවේමනේ. එහෙනම් භාෂා ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මේ ප්‍රඥා පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. දෝන්ගේ ඕලල් ෆේල් වෙච්චර ඕලල් පාස් වෙච්ච උනේ මේක තේරෙනවා. ඒ මට්ටමේ ඥානයක් ඕන අඩුම ගන්න ඒ මට්ටමේවත් ඥානයක් තිබුණා තේරෙනවා. ඉතින් මේ නිරුක්තිත් එක්ක තියෙන ප්‍රශ්නේ ඕක තමයි. මේ නිරුක්ති නැතුව මේක කියන්න බෑ. ගණිතේ නැතුව ඉංජිනේර බිහි කරන්න පුළුවන්ද? දැන් කට්ටි දැන් මේ බනහපු කට්ටියක අපේ හාමුදුනේ බය කට්ටියක් කියන විවහලා. අපි හාමුනේ නිරුක්ති එහෙම කියන්න එපා. මට හැමදාම දිගට SMS එනවා WhatsApp දානවා. ඇයි එහුවම කියනවා. අර මිනිස්සු ගහනවන්නේ වටේ ඉන කට්ටිය. තේරෙන්නේ? ඇයි හම්රන්නේ මං අහලා තියෙන පාලියෙන් පහ විතරයිනේ එලි කරන්නේ හෙළ භාෂාවෙන් හයම එලි කරාමනේ නිවන් දකින්නේ කියලා පහ. මේකේ පහත් නැහැ කියලා තියෙන්නේ. දෙකක් තුනක් එලි වෙලා තියෙන්නේ. ඔක්කොම වහගෙන ඉන්නේ. ඒක වෙලා තියෙන්නේ. මේ රස්සාවක් කරන ජීවන උපායක් ඒව ඔක්කොම විනය විරෝධී. බුද්ධ ධර්මයේ චුල්ල සීල මහා සීල මජ්ජම සීල කියලා දෙනවා. රැකී ආරක්ෂා කර ජීවත් වෙන අයිතියක් නැහැ බුද්ධ ධර්ම මහාන කෙනෙක් නම්. දෙ කවුරු දෙන දාන කර මේ රැකී ආරක්ෂා කරලා මේ පෝස්ට් අරගෙන මේ ඒව මේ ලෝකායත සූත්‍ර මේ තියෙන ඕ. ඕ නාන රට කඩේ ගන්නවා අර වෙයි මේ වෙයි දෙහි කැපිලි ඔන්නෝ කරගෙන ඉන්නේ ඉතින්. ඒක තමයි රැකී ආරක්ෂා කරන තහනම්. අරක ප්‍රින්සිපල් මේ ප්‍රින්සිපල් ඒව බුද්ධ ධර්මයේ තහනම්. අඩු ගන්න ලෙඩක් හැදලා වෛද්‍යට බෙහෙතක් දෙන්න තහනම් බුද්ධ විනී පිටේ අනුකූල. ඒකත් ඇවත් වෙනවා. නිවන් මඟ වඩන්නේ සබ්බ දුක්ඛ නිසං නිබ්බාන සත්‍ය කන්නාත කාසාවන් ගහිත්වා කියලා ගත්තේ මේ. සියලු දුක් නිවාරණය කරන ගත්තේ දැන් අද වෙලා තියෙන ඕක වෙනස් කරනවා මොකද්ද? හොඳ රැකියාවක් ලබා ගැනීම සඳහා ওই ටික දාන ඕක ඇතුළට. දාලා වාකි කරනවා පොඩි බිස්නස් එකක් කරන යාම සඳහා. එහෙම කියලා වෙනස් කරනවා ඒවා සාසනේ බැහැරයි. ඉතින් මේ කෑ ගහන්නේ සාසනේ බැහැර අන්නේ පරවාදීන්. අන්නේ දීහයන්ගෙන් දාන ටික වළඳලා ඔක්කොම ටික දෙනවානේ.
සල්ලි ටික දෙනවා, මේක දෙනවා, තේන්ති ගන්න ඔක්කොම බලලා අවසානයේ අර ගිහි පිරිසට කියනවා අපේ පසවිඳ පල්ලා කියලා කියනවා. මේ බුද්ධ ශාසනයේ බුදුපතේ බුදු මහරහතන් වහන්සේ රජවරු වෙලා ප්‍රශ්න විඳගත්තේ. පයාසි සූත්‍රයේ අපි හිත සාකච්ඡා පෙන්නනවා. පයාසි රජතුමානි සියලු දෙනා සෑම තැනම රජවරු ඇවිල්ලා සිටුවරු ඇවිල්ලා බුදුපතේ බුදු මහරහතන් වහන්සේ තමයි ප්‍රශ්න විඳගත්තේ. එතකොට සාමීන් වහන්සේලා ප්‍රශ්න පත්‍රයන් ගිහිඟලකට යන්නේ නැහැ. ඒ කියන්නේ දහම් අවබෝධයේ තියෙන සියලු දෙයක් නිවි සැනසීමේ ඉන්න උන්වහන්සේලා මට උත්තර දන්නවා. ඒතර ඒ කට්ටෙන් ගිහිල්ලා අහන අපිට මේ ප්‍රශ්නයක් තියෙනවා. අනේ නිවාගන මාර්ගය මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේ කොසල රජතුමා ඇවිල්ලා ප්‍රශ්න අහලා විසඳගත්ත ඇරෙන්න. බුදුහාමුදුරු ලියුමක් ලියංගේ දන්නේ අපේ මේ සැක බලමිනවා නිගන්ට මෙතන ඉන්නවා කියලා බාර දුන්නාද? අද රජයට වාර දෙන සාසනයක් ගන්න කියලා. සාසෙන් රකින්න මොකද්ද කියන කාරණේ දීඝනිකායේ මහාපණිබ්බාසෝ සත්‍තිස් බෝධිපාග ධර්ම වඩන්න කියනවා. දැන් මේ සාසෙන් රැකල දෙන කියලා ත්‍රිපිටකයේ තියෙන සත්‍තිස් බෝධිපාග ධර්ම වැඩිම. දැන් අපි මේ කරන් ගිහලා ඇමතිතුමාට ජනාධිපතිතුමාට කිව්වොත් සත්‍තිස් බෝධිපාග ධර්ම වඩවල දීපලද එයාට කියනවා. දැන් රජයට පුළුවන් සත්‍තිස් බෝධිපාග ධර්ම වඩවන්න? ඈ? පුළුවන්ද? දීඝනිකායේ මහාපණිබ්බාසෝ ඔක තියෙනවා. සත්‍තිස් බෝධිපාග ධර්ම වැඩි වෙනද බුද්ධ ධර්ම සාසන රකින්න කරන්න ඕන වැඩි. ඉතින් ඒක කොහොමද බුද්ධ ධර්ම ඇමතිතුමා ඒක දන්නවද? ලේකම්තුමා දන්නවද? ජනාධිපතිතුමා අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දන්නවද ඒවා? සත්‍තිස් බෝධිපාග ධර්ම වඩලා දෙහෙත කියලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ සත්‍තිස් බෝධිපාග ධර්ම වඩලාද? දන්නේ නැත්නම් ඉතින් ඇහුවන් කෝ උත්තර? වැටහෙනවද කියලා කාන්නේ? ඉත ත්‍රිපිටකේ බුද්ධ වචනේ දන්නේ නැහැ. නිරුක්ති තේරෙන්නේ නැහැ. දැන් ඒක තමයි මේ ප්‍රශ්නේ මුල. ඉතින් ප්‍රශ්නේ මුල ලිහෙන්න වෙන්නේ කවදා හරි ප්‍රඥා ගෝචර පිසියා උඩට එනකම් ඔය ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක කොහෙද තියෙන්නේ? ඒ කට්ටිය හදාගත්තේවනේ. ඒ උපමාවක් කියවල උපමාව තෝරන වෙයි තියෙන්නේ. උපමා කියනවනේ. ඉලක්කම් අරන් උපමා කියනවා. ප්‍රතිපatti රකින්නතාකල් මාගේ ශාසනේ රහතන් වහන්සේලාගෙන් හිස් නෑ කියනවනේ. ඔය දෙක පරස්පරයෙන් එහෙම ගත්තොත් එහෙම. දැන් ඒ කියන්නේ උපමාවක් කියනවා. දැන් අපි කියන්නේ මේට වඩා භාගයට අඩු වුණා කියලා කියන්නේ. දැන් 100ක් තිබුණාම 50ක් වුණා කියලා කියන්නේ. ඇත්තම 100 කියන එක නෙමෙයිනේ. පර්සන්ටේජ් එක 150ක් අඩු වුණා කියන එක. කාන්තාවන් මහන් වුණාට පස්සේ. ඉතින් ඒක එහෙම ඒ කියන්නේ ඒක දෙන්නේ උපමාව අදිලා තියෙන්නේ. ඒ උපමාව කියන කැත්තන්දර දෙන උපමාව විතර ගන්න ඕනේ තියෙක. අවසර හඳුරන්නේ අර සල්ලේ සල්ල කියන වචනේ කිව්වනේ. සල්ල කාමයටයි ඉච්ඡාවටයි සල්ල කියන්නේ. ඔව්. ඒතර ධාන සල්ලේක කරන්න එපා කියනකොට එතන වෙනාර්ථයක්ද නැත්නම් ධානයට බැඳෙන්න විදිහක් තියනවද? තියෙනවනේ. ධාන සල්ලේක නොකළ යුතුයි. හැබැයි ධාන ඉහාත් සුකර වඩන්න කියනවා. දැන් සම්මා සමාධිය වඩන්න එපා. දැන් ධානවල ඉඳලා තමයි දැන් මේ තුන්වෙනි දහන වගේ ගත්තාම සුඛ ඒකාගතානේ. ගත්තාම ඒක අපිට මේ අයින් කළ යන්න අමාරුයි. ඒ පංචකාම ආශ්‍රාද පස්සේ ගිය මනුස්සයාට සුඛ ඒකාගතාව ආවම එතන ඒව බැඳි ඒක කෙලෙස් විතර අරන් හිටියොත් එතන ඒ තුන්වෙනි දැහැන් තැන එහාට යන්න බැරි වෙනවා. ඒක නිසා ඒව සල්ලේ කළ බැඳි තෘෂ්ණාවෙන් ඉන්න එපා කියලා කියන්නේ. හැබැයි වඩන්න එපා කියලා කන්නේ නැහැ. දැන් ඔය සූත්‍රයට කට්ටිය ගන්න මේ සල්ලේ කරන එපා කියලා වඩන්න එපා ගුවා කියලා ගන්නවා. දසාකුසල වැලකීම තමයි කියලා කතා හදන් තියෙන්නේ. දැන් ඒක සහ තමයි සම්මා සමාධිය වඩන්න එපා. සම්මා සමාධියෙන් ඥාන විමුක්තිය හම්බෙන්නේ නැහැ. ඒකයි. දැන් සම්මා සමාධිය කොහෙන්ද මෙලා තියෙන්නේ? වාඩි වෙලා වඩන්න ඕන ලකන්නේ නැහැ නේද? ඒක ඉරියව්වක් නැහැ මේකට. සතර ඉරියව්වෙන් කොහොම හරි වඩන්න ඕන. දසාකුසල වැලකලා මේ කර්මත්තන වල යන්න ඕන. දැන් විමුක්තියන පහ නැත්තම් ගන්න බෑනේ. විමුක්තියන සූත්‍රයේ විමුක්තන 6 දීලා නැහැ, 5යි දීලා තියෙන්නේ. ඒ පහට ගලපන්න බෑ නැත්තම්. ජාති ධර්ම යන කුමක්ද? ජාති පි දුක්ඛ මතකයිනේ? ජාති පි කියලා ගන්න ජාති කියන්නේ ඉපදීම දුකයි. මජ්ක්‍ධිමනිකායේ අරිය පරිේශන සූත්‍රයේ 397 වෙනි පිටුව. මහණේ කුමක් ජාති ධර්මය කියන්නේද? පුත්ත ධාරාව ජාති ධර්මයෝයි. දැසි දස ජාති ධර්මයෝයි. එළු බැටලෝ ජාති ධර්මයෝයි. කුකුලන් හා ඌරෝ ජාති ධර්මයෝයි. ඇත් ගව ඇස් වලම ජාති ධර්මයෝයි. රන්දිදී ජාති ධර්මයෝයි. මහණේ මේ පංචකාම ගුණ උපදීව ජාති ධර්මයෝයි. මෙහි තෘෂ්ණාවෙන් බැඳුණු වූ මුසපත් වූ බැස ගන්නා මේ ලෝවැසි තෙමේ ජාතිය ස්වභාවකට ඇත්තේ ජාති ධර්මක සොයයි. එතන මේ ජාති ධර්ම කියන්නේ මොනවද? පංචකාම ගුණ පොදි වූ ජාති ධර්මෙති.
පංචකාම උපදීම උපදින්න කොහේද? මගේ පුතා, මගේ දුව, නෝන මහත්තයා, ගෙදර මගේ දැසි දස්සෝ, එළු බැටළුව, රන්රිදී මුතුමැණි, ඔයයි තමයි පංචකාමයේ උප පංචකාම ගුණ උපදීහු තමයි ජාති ධර්ම කියලා කියන්නේ. වැටහෙනවනේ? මහනේ කුමක් ජරා ධර්මය කියන්නේ දැත? ආය කියන අරකමයි කියන පුත්‍ර ධාරාව ජරා ධර්මයේ, දැසි දස ජරා ධර්මයේ, එළු බැටළුව ජරා ධර්මයේ, කුකුලනා ඌරෝ එළුවෝ ඇත් ගවයස් වෙළඳඹ ජරා රන්රිදී ජරා ධර්මයේ. මහනේ මේ පංචකාම වල ජරා ධර්මයේ වෙති. දැන් ජරා ධර්ම රන්රිදී මුතුනේ ජරා ධර්ම. ජරා කියලා අපි ගන්න ලෙඩ වෙනවා. රන්රිදී මුතුමනේ ලෙඩ වෙනවා. දැන් මොකද්ද මේ කියන්නේ? අවසාන කරා මේ පංචකාම ගුණ ජරා ධර්ම වෙති. මේ ලෝවැසෙමේ මෙසේ ගැට ගැසෙන මොසපත් වූයේ වැසගතේ තේ මේ ජරා ප්‍රජා ස්වභාව කොට ඇත්තේ ජරා ධර්මයක් සොයයි. එන ජරා ධර්ම කියන්නේ මොකද්ද? පංචකාම ගුණ උපදී වූ ජරා ධර්මයයි. ජාති ධර්ම, ජරා ධර්ම, මරණ ධර්ම, ශෝක ධර්ම ඔක්කොම ගැන එක එකකට මේ කියන්නේ. පංචකාම ආශ්‍රාදේ නිර්මාණ කරන යමත් යන ඒවට කියන ජාති ජරා මරණ ධම්ම කියලා කියනවා. ඉතින් ඒක පාලියක. ඊතුරු පදත් ඕක කියවල බලන්න ඊතරවත් ඔක්කොම ওই විදිහට තියෙනවා. පිය ජාති හොත් ජාතිපි දුක දෙන බව. දැන් පිය ජාති තමයි දුක දෙන්නේ කියලා පිය ජාතික සූත්‍රය තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ මීටත් වඩා හොඳුණ එක්කෙනෙක් එක කවරේ මහත්තයෙක් මට මේ ළඟදී WhatsApp message එකක් දාලා තිබ්බා. පිය දැන් අපි විසර පිය ජාති දුක දෙනවා. ඊට වඩා හොඳයි කියලා හාමුදුරනේ ගන්න කියලා ජාති වලට ප්‍රිය කිරීම තමයි දුක. අන්න ඒක හරියට හරි. ඒක ෂෝක් හිතිලා කවර ගන්න හිත ලෙවල් තිබ්බා. එක එක ජාති පංචකාම ජාති තියෙනවා. හැබැයි මේ ජාති වලට ප්‍රිය කිරීම ජාති පී දුක කරන තවත් ඊට වඩා හොඳයි. ඇත්තමරත් ඒ කිව්වම තමයි තියෙන එක ඊට වඩා ගැළපෙනවා. දැන් පිය ජාති දුක දෙන්නත් අපි ගලපලා ගන්න ඕන. පිය ජාති දුක දෙන පිය ජාති වලට බැඳෙනවා තණ්හා වෙලා තමයි කාමේ හරහා හදාගන්නේ. ඒකත් හරි. ජාති පී දුක කරන තවත් විග්‍රහයත් එයා එවල තිබ්බා. ජාති වලට ප්‍රිය කරන වැඩපිළිවෙල. ආන් තණ්හා වැඩපිළිවෙල. ඒක ඊට වඩා ෂෝක් ලස්සන ගැළපෙනවා ඒක. ඒක කියන මට WhatsApp message දාලා තිබ්බා. මකරි මේ දැන් මේක තමයි මේ දැන් මජ්ජමනේක දැක පිය ජාතික සූත්‍රයේ තමන්ගේ පුතා මැරිලාවිලා තථාගතයන් වහන්සේට එක බමුණෙක් කියලා කියනවා. තථාගතයන් වහන්සේ මාගේ එකම පුත්‍රයා මරා ඒ පුතා මැරිලා ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායස පිය දයන් උපදනා ගැහැවි ඇති පිය දයන් පහළ නැති ඇති කියලා කිව්වන් පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායස පිය දයන් උපදනා තැවි ඇති පිය දයන් පහළ වන දැවි ඇති වහන්ස කුමට මෙසේ වේදලෝ ශෝක පරිදේ දුක්ඛ උපායාසයෝ කුමට පිය දයන් උපදනා ගැහැවි ඇති වේදයි කුමට පිය දයන් පහළ නැති වේදයි වහන්ස ආනන්දයෝ ආනන්ද එයා ගන්නවා සෝමනස්සයෝ පිය දයන් උපදනා සැවි ඇති බුද්ධ දේශනාවේදීන පිය දයන් තමයි දුක්ඛ දෝමන හටගන්නේ. පුතග්ජන ගෝත්‍රය ගන්නවා පිය දයන් තමයි සෝමනස හටගන්නේ. ඇයි? රාගයෙන් මැදිලා හදන ආශාවතේ. පිය දයන් පහළ නැටිය ඉක්බිති ගැහැවි භාගතුන් වහන්සේගේ වාචිත අභිනන්දනය අභිනන්දනය නොකොට පිළිකෙව කොට බැස ගියේය. බුදුරජාණන් කිව්ව ගත්තේ නැහැ. ප්‍රිය දේවල් තමයි අර දුකටන ප්‍රිය දේවල් පස්සේ තමයි තණ්හාව බැඳි බැඳි යන්නේ. රාගය බැඳි බැඳි යන්නේ ප්‍රිය දේවල් පස්සේ. ජාති anu උපතද ඇතුළු භෞතික ලෝකයේ සියල්ල සියල්ලයි දිවේ. ප්‍රිය ජාති හා පටිච්ච වීමේ ජාති පී දුකවත් ආශාද හටගන්නේ. ඒක මේ ජාති සමග රාගයෙන් පටිච්ච වීම තමයි ජාති පී දුක හටගන්නේ. මේ ආශාදයක නමක් මේ තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ජාති දුක්ඛ ජරා දුක්ඛ පිය දුක්ඛ තියෙන ඔක්කොම පද තියෙන්නේ. ඔය පද ටික ඇතුලේ තියෙන ඕන ආශාද. වැටහෙනවනේ. දැන් අද ගන්න කොහොමද? ඉපදීම, මැරීම, ලෙඩවීම ඔහොම තමයි ගන්න. ඔය පදවල ඊටල ගැඹුරු අර්ථයක් තියෙනවා. පංචකාම උපදීව ජාති ජරා මරණ ධම්ම කියලා කියන්නේ පංචකාම උපදීන වල කියන නම. චතුරාර්ය සත්‍ය දේශනා අනුව දුකට ප්‍රධාන හේතුව දීගිනික දැන් සත්‍ය මහා මොකද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කෙටියෙන් තියෙනවා ජාති දුක්ඛ ජරා දුක්ඛ ශෝක පරිදේ දුක් දමන උපායස දුක්ඛ යම් පිච්චන් නර්බේ තම්පි දුක්ඛ සංකීර්තන පංච උපාසකදා දුක්ඛ කියලා චතුරාර්ය සත්‍ය දේශනාව කෙටියෙන් තියෙනවා. අන්නේ කෙටියෙන් තියෙන දේශනාව විස්තර සහිතව තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ. දැන් බලමු අපි මෙන්න මේ මහණේ දුක්ඛ සත්‍ය කවරයක්.
පාලියෙන්දන ඉප ජාති පී දුක්කා. මෙතන සිංහල පරිවර්තන කරන ඉපදීම දුකයි. ජරාපි දුක්කා, ජරාව දුකයි. මරණම් පී දුක්කා, මරණයි දුකයි. තැම මරණම් පියන්නකුත් තිර මෙතන. පියන්න තියෙනමකක්ද. පියකිරීම පියකිර රාගේ මෙදි මෙදෙන වැඩිපිල්ල මේ කතා කරන්න. ආශ්වාද වැඩිපිල මේකට එන්න මොනද නැද්ද. චතුරා සත්‍ය දුක්ක සත්‍යන තියෙන මේ ආශ්වාද හැන්න වැඩිපිල්ල මේ ඇතුරේ තියෙන්න මෝන. ඉති මේ කෙටියෙන් තියෙනවා ඉපදීම දුකයි ඔහොම තියෙනවා සැක්වෙන් පන්තිමාව දුක්ක කියල කියනවා. තැ මේක ඉතුරු විස්සරය බලමු මොකදම තියෙන කියලා. ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාසයෙහි ආරය දුක්කේ හට ගන්න අයුරුව. ද ජාතිය කියන මොකද අපි දන්නවා. මෙන්න මේක තියෙනවා ජාතිය දුක හට ගන්න කොහොමද කියලා කියවගන්න තියෙන දීඝනිකාය දෙක මහා සතිපට්ඨාන සූත්‍රය කියවගන්න. මහණනි, යමක් කැමැත්තේ නොලබන්නේ නම් ඒ දුකය යනු කවරද්ද යත්. මහණනි, භවය මෙන්න මෙතන භවය කියන එකට පාලිය දෙන මොකද ජාති ධම්මානම්. මෙතන ජාතිය කියන මෙතන භව වෙලා. ජාති භව දෙකක්නේ. මෙතන හරියට එනවන මොකද්ද? ජාතියෙහි උපදින කියලා එන්න ඕන. භවයේ ජාතිය වෙන්න ඕන මේක. භවයේ උපදින සුදු සත්වයන්ට අපි භවයේ උපදින ස්වභාවයේ නැත්තම නම් අපට ඒකාන්තයෙන් ජාතියේ ඉපදීම නොපෙමිනෙන්නේ නම් ඉතා ඉහිකයි. මෙසේ ආශාවක් උපදී මෙය ආශාවෙන් ලද හැක්කක් නොවේ. මේද යමක් කැමැත්තේ නොලබන්නේ නම් ඒ දුක යනු. මෙන්න ජාති දම් වලින් දුක හට ගන්න විදිය කොහොමද අරගන්නේ? ඉච්ඡාවක් හට ගන්න, කැමැත්තක් හට ගන්නවා. ඉදම්පි යම්පි ඉච්ඡන් න ලැබි තම්පි දුක්ඛං. ඉදම්පි යම්පි ඉච්ඡන් න ලැබි තම්පි දුක්ඛං. යමක් ඉච්ඡසේ ලැබෙන්නේ නැත්නම් දුකයි. යම්කිසි ජාතියක් ඉච්ඡසේ ලැබෙන්නේ නැත්නම් ඒක දුකයි. ජාති දුකයිද මේ කියන්නේ? ජාති ඉච්ඡසේ ලැබෙන්නේ නැත්නම් දුකයි කියලා තියෙන්නේ. ඈ ජාති ඉස්තරේ ලැබෙන්න නැත්නම් දුකයි කියලා දුක හට ගන්නෙ. දැන් මේක තමයි කෙටියෙන් කියන්නේ ඉපදීම දුකයි කියලා. ඔන්න වරද්දගත්ත යන. ජාති පිළිබඳ රාගයේ මැදිලා මට මෙසේ ලැබේවා මෙසේ නොලැබේවා කියලා කට එහෙම ලැබෙන්නේ නැහැ ජාති. ජාති දුකයි නෙමෙයි මේ කියන ජාති ඉච්ඡසේ නැත්නම් දුකයි. වැටහෙනවනේ? තේරෙනවද කියන්නේ? හොඳයි. ජාති පිළිබඳව ඉච්ඡා විශ්ව නො නිසා දුකයි. ඔය වගේම එකක් දෙකක් පෙන්නන ඉතිරියත් ওই වගේම තමයි. මහානේ දිරණසුරු සත්‍යයන්. දිරණව කියන්නේ ජරාව. මේ තින් ජරා ධම්මාන. අපි දිරණසුළු බව නොමැත්තමෝනම් අපට දිවීම ඒකාන්තයෙන් නොපැමිණෙන්නේ නම් ඒත යෙහිකයිමසේ ආශාවක් ඉච්ඡාවක් උපදී. මේ ආශාවෙන් ඉච්ඡාව ලැබිය හැකක් නොවේ. මේද යමක් කැමැත්තේ ඒ නොලබනන දුක යනු. මේ ඉච්ඡාව කියලා මෙතන වචන අරන් ආශාව කියලා. මේ ජාති ධම්මානම් භික්ඛවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. ඉච්ඡා උප්පාදිනෝ අහෝ වතමයන්න ජාති ධම්මානම් අස්සාම නච වත නො ජරා ආගච්ඡේති තීන කෝ පනේතං ඉච්ඡාය පත්තප්පං ඉදම්පි යම්පි ඉච්ඡාන ලැබේ තම්පි දුක්ඛං. ජරාව පිළිබඳ මොකද දුක හට ගන්න කොහොමද? ජරා පිළිබඳ ඉච්ඡා විශ්ණු නිසා දුකයි. ජාතිත් ඔහම ජරත්ය මරණ ඒත් එහෙම ඔක්කොම එකම විදියක් එකම රටාවකට තියෙන්නේ. ඔය තියෙන මරණය පිළිබඳව. ව්‍යාධි පිළිබඳව තියෙන ව්‍යාධි ව්‍යාධි පිළිබඳව යමක් කැමැත්ත නොලබන ඒ දුකයි. ව්‍යාධි පිළිබඳ ඉච්ඡා විශ්ව නිසා දුකයි. ඔය වගේ හැම පදයකම ඔය වගේම තියෙන. ඔය තියෙන මරණය පිළිබඳව කොහොම දුක හටගන්නේ? මරණය පිළිබඳව ඉච්ඡා විශ්ව නිසා දුකයි මේ තියෙන්නේ. යමක් කැමැත්ත නොලබන ඒ දුකයි. මේ ජරාවේ දුක හටගන්නේ ඒ කැමැත්ත නොලබෙනව නම්. ඒක සෑම පදයක්ම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් තුමන සුපායතක සෑම පදයක්ම යම්පි ඉච්ඡන් නලබේ තම්පි දුකන් කියනක යටතට අරන් තියෙනවා. වැටහෙනවා මේ කියපු කාරණේ? මේ සියලු දුක් වලට හේතුව මොකද්ද? යම්පි ඉච්ඡන් නලබේ තම්පි දුකන්. හැබැයි මංගල ධර්මදේශන අවරං ධම්මචක්කප්පවත්තන සූත්‍රයන් කියවද ඒක තේරෙනවද? ඒක තේරෙන්නේ නැහැ. ඒකේ දිහල් තියෙන්නේ ජාති දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණපි දුක්ඛ, පියේ විප්‍රය දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, යම්පිච්ඡන බෙතං තම්පි දුක්ඛ, සංකීර්ණ පංචපාද දුක්ඛ. දැන් මේක කියවපුවම අපිට තේරෙන්නේ මොකද්ද? යම්පිච්ඡන නලබේ තම්පි දුක්ඛ කියන තවත් මේ දුක් වල එක කැලලක් වගේ අපිට හිතෙන්නේ. ඇයි? මේක එකක් හට එකක් කොහොම ලියලා තියෙන්නේ? එහෙම නෙමෙයි මේක. ඒක තේරෙන්නේ සරියුත් හාමුදුරුවෝ විතරයි. ඔන්න ඔයාලට කියනවා මාතෘකා පාළි.
මාතෘකා පාලි කීප එක අපිට තේරෙන්නේ නැහැ. අපි වෙන්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේ සාරිපුත මහරහතන්ව විස්තර කළා. සාරිපුත මහරහතන් විස්තර කළ දීපුව අපිට තේරෙනවා. දොස්තර මහත්තයා ලෙඩේ බල්ලා චිත්ත කල් ඉල් දෙනවා. අපිත් ඉංග්‍රීසි දන්නවා. අපිත් වැඩ වගේ අරන්ගෙන මේ කියවන කෙනු තේරෙන්නේ නැහැ මොකද කියන්නේ. හැබැයි අර මේ මොකද්ද මේ පුංචි ළමයෙක් කවුර ගෑන ළමයෙක් කර පිළිනොමක් කර ඉන්නවා මේ මොකද්ද බෙහෙත් ගන්න තැන ෆාමසිස් කෙනේ. අර පොඩි කාලේ බොහොම පුංචි ළමයේ. දුන්න විතරයි මොකද? ටක් ගලන බෝතලට දාලා ඔක්කොම ගල නම අවුදේට එකයි හවදට එකයි රෑට එකයි ඔහොම බල ඔක්කොම ලියලා දෙනවා. ඉතින් අපි මේ කීවර තේරෙන්නේ නැහැනේ. ඇයි තේරෙන්නේ නැත්තේ? එතන තියෙන්නේ මාතෘකා පාළි අරට ගොන් ඇති. එයා සබ්ජෙක්ට් ඉගෙන තියෙනවා. අපිට කීවර මේක තේරෙන්නේ නැහැ. වැටෙනවානේ. සාරිපුත මහරහතන් මෙන්න වගේ විස්තර කරපු දැන් ගත්තාම තේරෙනවා අර මූලික එක අපිට තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් සරියුත් හරම මේ විස්තරය අහුවම තේ මෙතින් ශෝක පිළිබඳ ઈચ્છා විශ්න නොනසා දුකයි. ඉතින් මේ ත්‍රිපිටකයේම තියෙනවා මේ පරිදේවයෙන් දුක හදාගන්න කොහොමද? දැන් පරිදේවයේ දුකයි කියලා මේ කියන්නේ. පරිදේවයේ ઈચ્છා ඍෂිව නැත්තම් දුකයි මේ තියෙන්නේ. මානේ හනනසු සත්‍යන අපි හනනසුළු නොවන්නමෝ නම් අපකරා හැඬෙම නොවෙන්නේ නම් ඉතා ඉහිකයි මෙසේ ආශාවක් උපදී හේින් මෙය ආශාය ලැබිය හැකක් නොවේ. මේද යමක් කැමැත්තේ ඒ නොබෙන් දුක පරිදේවයේ දුක නෙමෙයි. පරිදේවය කැමැත්ත ඉෂ්ටව නැත්තම් දුකයි. වැටහෙනවද කියන්නේ? කායික දුක ඒත් එහෙමයි. දෝමනසය ඒකත් එහෙමයි. ඔය වගේ එකම විදියට තියෙන මේ. උපායාසය ඒත් ඔච්චරයි. මේ ඔක්කොම තියෙන කොහෙද? මහා සතිපට්ඨාන සූත්‍රයේ. එහෙනම් දැන් මේ යම්පි ඉච්ඡා නලබේ තම්බි දුක මතකද? අටේ පන්ති හයේ පන්ති පොදු සාධකෙ පිටට ගත්ත මත ගණන් වල මතකයිද? ඔක්කොම එකතු කරලාසේ පොදු සාධකෙ පිටට ගන්න පුළුවන්. එහෙනම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමන උපායාස පොදු සාධකෙ පිටට ගන්නවා. මොකද්ද? ඈ? ඉෂ්ඨා විශ්න නොනිසා දුකයි. මේක පොදු සාධකෙ එළියට ගන්න ඕන. මේක අසදියා ගත්තා තේරෙන්නේ නැහැ අපිට. එහෙනම් මේ ටිකේ දුක හට ගන්නකොට මේ හැම එකම මේ එක ඇප්ලිකබල්. එකේ ඇප්ලිකබල්. ඔහොමයි තියෙන්නේ. එතකොට මේ ටිකෙන් පස්සේ එකක් නෙමේ යම්පි ඉච්ඡන් නලබති තම්බි දුක්ඛං කියන්නේ අර 1 2 3 4 5 6 7 8 9 10 වෙන එක නෙමේ. වැටේරනේ. යම්පි ඉච්ඡන් නලබති තම්බි දුක්ඛං මේ 10ට පොදු එකක්. ආන පොදු සාධකෙ ඊට ගත්තා. වැටේනවනේ. දැන් මොකද යම් ඉච්ඡා විශ්නෝසා දුකයි. ඒක තව විස්තර කරගත්තොත් එහෙම අන් ඉච්ඡ නිසා දුක ඉච්ඡා විශ්ත වෙන්නේ නැහැ. අන් ඉච්ඡස අනිච්ච නිසා දුකයි. ඉතින් මේ මෙන්න මේ ઈચ્છා විශ්න යම්පි ઈચ્છා නලබති තම්පි දුක්ඛං කියන එක තමයි අන් ઈચ્છ කියන්නේ. වැටෙනවනේ. දැන් අන් ઈચ્છ කියන එක වචනයක් නිසා මේ චෛනු බයිනු වෙනස්කම් වෙනස් වෙනවා. හැබැයි යම්පි ઈચ્છා නලබති තම්පි දුක්ඛං කියන වෙනස් කරන්න බෑ. මොකද හේතුව? ඒකේ වචන ඩීටේල් එක වැඩි. දැන් කවුරුනේ මිනිහෙක් ඉන්නවා. මියාගේ නමක් තියෙනවා. ඒ නමට අපි හිතන මොකක් හරි කෙටි නමක් දාගෙන අපි යාළුව කමර කතා කරනවා. සුදු පුතා කියලා ගන්නවා අපි. හැබැයි සුදු පුතා කියන ගැඹුරු විශ්සරේ කොහෙද? අම්මගේ තාත්තගේ නම මොකක් අපි ලියලා තියෙන කොහෙද පොතක? මෙන්න මේ මුදියාන්තලාගේ මෙන්න මේ තාත්තට දාව මෙන්න මේ අම්මාට දාව මෙන්න මේ ස්ථානයේ කරත මෙන්න සමන් ප්‍රීති කුමාරත ඉලා ඔහොම කියලා දීර්ඝ විශ්සරේ ලියලා තියෙනවා. මේ සමස්තය වෙනුවට දාන සුදු පුතා කියලා තියෙනවා. අර ස්පෙල් අප් පාපල වෙනස් කරන්න මොකෝ වෙන්නේ? මේක වෙනස් වෙනවා. හැබැයි අර වෙනස් කරන්න පුළුවන්ද? අන දීර්ඝ විශ්සරේ වෙනස් කරන්න බෑ. ඒ වගේ යම්පි ઈચ્છා නලබේ තම්බි දුක්ඛං කියන වෙනස් කරන්න බෑ. ඇයි හේතුව? ඒකේ විස්තරේ සම්පූර්ණ ඩීටේලින් තියෙන වචනයක් වෙනස් කරලා වෙනස් කරන්න බෑ. හැබැයි මේ ඔක්කොම එකතු කරලා හදපු අන් ઈચ્છා කියන එකේ ඡයන්න බයන්න ඉස්පිලි පාපිලි වෙනස් කරා වෙනස් වෙනවා. ඒව තමයි මේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ මේ කාලේ කෑ ගහන්නේ. මගේ අල්ප ප්‍රාණ වෙනස් කරෝ කියලා කෑ ගහනවා. නිවන් දැක්කෝ නෑ නිවන් දකින් නෑ ඕ කියලා කෑ ගහනවා. තේරෙනානේ? මගේ අල්ප ප්‍රාණේ වේරාදුණු වෙනවි. සෑමතනම කෑ ගහන මොකද අල්ප ප්‍රාණ මහ ප්‍රාණ මොකද්ද වර්තිය තව ඒවා තියෙනවා අල්ප ප්‍රාණ මහ ප්‍රාණ මොකද්ද තද්දිත කුදාන්ත ඔන්න වෙනස් වුණා කියලා අර්ථ වැඩක් නැහැ තද්දිතේ වේරාදුණු වෙනවි. දැන් මේ කාලේ මම හිත මොකද රජයේ ලියනවා භාෂා රීති වල අනුකූලව හැයෙන්න මේ ත්‍රිපිටකේ කියවන්න එපා කියලා. දැන් මොකද කරලා තියෙන්නේ මේ කාලේ මොකද ජාතික උරුමයක් කරලා කියවන්න තු ඉන්නේ දැන් මේ කට කියවන එක නවත්තන්න කියලා පෙන්නුවම් පස්සේ මේ අහුවෙනවනේ වැඩේ.
නිවන් දැකලා හිත රැක ගන්න මේ බඩ රැක ගන්න කරන කම මේ තියෙන්නේ. ඈ ඔව් ඒකම ඔව් ඒකම අනිපැත අපේ කට්ටියත් දුකට හේතුව අනිච්ච බව හෙවත් කැමැත් ඉෂ්ට නොවන බවයි. කැමැත් ඉෂ්ට ඇතුනම තමයි දුක කියනක හිතේ තියෙන එක. අනිත්‍ය කියන කොහෙ තියෙන්නේ? සතර මහා පුතු ලෝකේ. මේ සතර මහා පුතු ලෝකේ හිතට ඉන්නේ කොහොමද? දැන් මේකවත් අරු ගන්න තියෙන්නේ. පටිච්ච සමුප්පාද කොහෙ තියෙන්නේ? කළු ගල් වල තියෙනවද? ඈ පටිච්ච සමුප්පාද අවසානද ඒව මේවලස කියලා දුක්ඛස්කන්ධ සමුදය හොතිය තියෙන්නේ. සතර දුක්ඛ සමුදය අරහත මේ තියෙන්නේ. පටිච්ච සමුප්පාද කියන්නේ. අද ගන්න මොකද්ද? සතෙක් හැදෙන විදිය කියනවා. සතෙක් හැදෙන විදිය නෙමෙයි කෙලෙස් හැදෙන විදිය. මේ මොහොතේ කෙලෙස් හැදෙන පටිසමෝපාදේ මේ කතා කරන්නේ. කෙලෙස් හැදෙන නෙමෙයි කියන්නේ. ඒක පැත්තක දැම්මම කතාව අන්තෝජරා බහිජටා වෙලා තියෙන්නේ. සියලු දුක් හටගන්නේ ઈચ્છා නොලැබෙන නිසා බව සරියුත් මහරහතන් වහන්සේගේ දේශනාව. ඉතින් මේව ගන්න වෙනවා. සරියුත් හාමුදුරුවෝ ගන්න නැතුව අනික් කට්ටේ ගත හරියන්නේ නැහැ. PhD තියෙන MSc තියෙන පුළුවන් ආචාර්ය උපාධි නානා ආකාරයේ තියෙන පුළුවන්. හැබැයි එකක් ඇහුවොත් නිවන් දැකලා නැහැ කියනවා. එන එක සාහිතිකයි කන්න බොන්න හොඳයි. කාලා බෙලින්න. කයි බොයි දොයි වලට හොඳයි. නිවන් මගට ගැලපෙන්නේ නෙමෙයි. මෙන්න ඇවැත්නි යම් ઈચ્છාවක් නොලබා නම් ඒද දුක යනු කවරයත්. ඇවැත්නි ಜಾති ස්වභාවය සත්‍යයන් මෙමුදු ઈચ્છාවක් උපදිනේ අපේ ಜಾති ස්වභාවය මේ සත්‍ය භගස කාගේද විසරි? සරි උතාමුණාගේ මජ්ජිමනික ඇති සත්‍ය භග සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රය වැඩි විස්තරෙ මෙදීයේ. අපි ජාති ස්වභාවය ඇත්තම නොවන්නම නම් මනාවේ උප්පත්ති අපේත නොවන මනා මැනුයි යැයි තෙල ઈચ્છාවෙන් නොලැබිය හැක්කේ. මේද යම් ઈચ્છාවක් නොලබා නම් දුක යනුයි ඇවෙන්නේ ජරා ස්වභාවය. දැන් ජාතිය දුක හට ගන්න කොහමද? යම් ઈચ્છාවක් නොලබා නම් දුකෙන්. ජරා දුක හට ගන්න කොහමද? ඒත් ඕකම. ඒ සත්‍යයන් මේ ඩොට් ඉද ගහලා තියෙන එකයි. ඇවෙන්නේ විහාර ස්වභාවය ඇත්තෙන්ට. ඇවෙන්නේ මරණ ස්වභාවය ඇත්තෙන්ට. ඇවෙන්නේ ශෝක පරිදේව දුක් දොන උපාය තත්වයන්ට. මෙවදු ઈચ્છාවක් උපදිනේ අපි ශෝක පරිදේව දුක් දොමනත උපායතය ඇත්තම නොවන්නම නම් මනාමැනුයි ශෝක පරිදේ දුක් දමන උපායාසය අපකරා නොපමිනෙන්නම් මනාමැනුයි කියයි තෙල ઈચ્છාවෙන් නොලැබිය හැකගේ මේද යම් ઈચ્છාවක් නොලබා නම් ඒ දුක යනුවෙනි. දැන් ජාති ජරා මන ශෝක පරිදේ දුක් දමන උපායාස දුක හට ගන්න මොකෙන්ද? යම් පිච්චන මේ තම්බි දුකන් යටතේ වැටෙනවනේ. උතිනෝක පාලි කොටස. දැන් මේක අර සත්‍ය විභංගයෙන් විතරක් ගත්තට පස්සේ තමයි මේක තේරෙන්න තියෙන්නේ. මම දන්න විදිහට බුදුහා තව කට ඉන්නවා. ඒ ආනන්දහාමුදුරු. මයික් ස්වාමීන් වහන්සේ අපි ઈચ્છාව ගැන දිගටම කතා කරද්දී මෙතන අපි පුද්ගලයේගේ ઈચ્છාවකට අනුව මේක මේ හේතුඵල ධම් ක්‍රියාත්මක වීමක් නෙමෙයි නේද අපි කතා කරන්නේ. ඒ කියන්නේ අපි පටිච්ච සමුප්පාදය ගත්තම ඒක හේතු ප්‍රත්‍යයෙන් උදා වීමක් නේ තියෙන්නේ. මොකද හේතු කියලා ගන්න? දැන් ඒ කියන්නේ හේතු කියන නම් ඉතින් රාග ద్వේෂ මෝහ දැ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අසකන අස උදාවීම රූපයේ උදාවීම සහ ඒ දෙක ප්‍රත්‍යයෙන් චක්කු විඥානේ උදා වෙලා ඒ තුනේ ස්පර්ශය ඔස්සේ තමයි වේදනාවක් පහළ වෙන්නේ. ඒක තමයි ditta sutta mutta viññāta කියන මට්ටම. එතකොට එතනදී තමයි අවිද්‍ය ප්‍රත්‍යයෙන් මමය මගේ කියන දෘෂ්ටිය වේදනාව මමය මම වේදනාවය ඒ විදිහට ඒක දෘෂ්ටිගත වීමක් සිදුවන්නේ. එතකොට ඒ එහෙමයක් ගන්නෙ. ස්වාමින් වහන්සේ පංචස්කන්ධය මේ විෂයාකාර සත්කාදි දිට්ඨියේදී ඒක රූපේ දැන් උත්තර දැන් අද විස්තර කරන්නේ ඒක අපි ඉස්සරහට එනවා. ඔව්. සක්කාදි දිට්ඨි විස්තර ඒක කරනවා. ඉතින් අපි කතා කරමු මේක. හොඳයි ස්වාමීන් වහන්සේ. සක්කාදි දිට්ඨියේ අර්ථකථනය වරද්දන් ඔය තියෙන්නේ. හොඳයි. ඒක පෙන්නන්න ඒක. ඉස්සරහ සක්කාදි දිට්ඨි විග්‍රහට විග්‍රහ කරනවා. ඒතර ස්වාමීන් වහන්සේ අපි ඒ කියන්නේ ඒ මට්ටමේදී ඇස උදා වෙලා ඇස උදා වෙනවා කියන්නේ පටිච්ච සම්පන්නව ඒක පහළ වෙලා නිරෝධ වෙලා රූපයත් පහළ වෙලා නිරෝධ වෙලා චක්කු විඥානයත් පහළ වෙලා නිරෝධ වෙච්ච තැනක නේද වේදනාව කියන මාත්‍රිය උදා වෙන්නේ.
ආශ්වාදගෙන මාත්‍රලු විඳින්න බැන කාටවා. ඕ එහෙමයි. ආශ්වාද විඳින්න බැ. දැන් ඔය ටික ඔය විදිහට තමයි රහතන් වහන්සේ රැඳෙන්නේ. රහතන් වහන්සේ කොහොමද රැඳෙන්නේ? ඒ කියන්නේ පංචස්කන්ධය උදාවීම. අන්න හරි. ඔව් පංචස්කන්ධය උදා වෙන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යා කම්ම ආහාර නිබ්බති ලක්ෂණෙන් පංච උපාදානස්කන්ධය බවට පත්වීමක් වෙන්නේ නැහැනේ. ඔව්. එතනදී උපාදානයක් වෙන්නේ නැහැ. පංචස්කන්ධය උදා වෙනවා. පංචස්කන්ධයේ විතරනේ උදා වෙන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය තුළ. දැන් උපාදානස්කන්ධ හැදෙන්නේ ඇයි? උපාදානස්කන්ධය හැදෙන්නේ පංච උපාදානස්කන්ධයක් තමයි උපාදානය වෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පංචස්කන්ධයේ චන්දරාගයමද උපාදානස්කන්ධය හැදෙන්නේ. එහෙමද මිස්? ඒ කියන්නේ වේදනා උදා වෙච්ච තැන අපි වේදනා පච්චය තණ්හානේ. ඔව්. වේදනා පච්චය තණ්හා කියන තැන අකුසල මූල පටිච්ච සමුප්පාදේ අවිද්‍යාව මූලික පටිච්ච සමුප්පාදේදී වේදනාව සම්පස්සජා වේදනාවක් වශයෙන් අපි කතා කරන්නේ. වේදනාව කියන එක අර පංචස්කන්ධයේ නෑ ඔබතුමා එලා තියෙන සක්කාය දිට්ඨියෙන් අර්ථකථනය වරදගත් ප්‍රශ්නයක් තියෙනවා. සක්කාය දිට්ඨියකට මම මාගේ දුෂි නෙමෙයි. ඒ මම වේදනාව කියන එක දැන් ස්වාමීන් වහන්සේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන මට්ටම නේද දැන හඳුනගන්න ඇසෙන දැනෙන මට්ටම. ඔව් ඒක ඉතින් රහතන් වහන්සේලා තියෙනවා. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. කෙලස් පහන ගන්න අපි. රහතන් වහන්සේගේ කෙලස් රහිතයි. අපි කෙලස් ප්‍රහාණය කරන වඩා මේ කරන්නේ. ඔව්. කෙලස් හටගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරය. ඔව්. එතකොට අවිද්‍යාව ප්‍රහීන නොවන මට්ටමකදී අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ උද්‍යංගම අත්තංගම ආශාවද ආදී නිස්සරණේ උදන්න ගම. අන්න හරි. ආශාවදේ අනිච්චය කියලා දන්නව නම් ඕක වෙන්නේ නැහැ. දැන් මම නිසා වෙනවා කියලා කොහෙන්ද ගත්තේ කියලා? මම නිසා වෙනවා කියලා නෙමෙයි සබිනා. දැන් රූපේ මම තුළ රූපේ තියෙනවා කියලා කාරණාවනේ ටික 21 සකදී තියෙන. ඔව් එතනදී පංචස්කන්ධය. පොඩි උදාහරණයක් ගන්න අපි දැන් මේ බුදු පිළිම දැක්කම තමයි ඔබතුමේ බුදු පිළිම පේනවා. ඔව්. ඔබතුමේ රූපේ දැක්කනේ. දැන් මේ බුදු පිළිමේ තියෙන රූපේ ඔබතුමී ඉන්නවල් කවුරු ගන්නවද? නෑ සබිනා. පෙනීම දිට්ඨ කියන්නේ මමෙක්ට උදා වෙන දෙයක් නෙමෙයිනේ. හේතු ප්‍රත්‍යයෙන් පටිච්ච සමුප්පන්න උදා වෙන ධර්මතාවයක් තමයි සංගතියක් තමයි දිට්ඨ කියන මට්ටම. දිට්ඨ කියන එක මමෙක්ට උදා වෙන දෙයක් නෙමෙයි. නමුත් හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන දෙයක්. අවිද්‍යාසහගත දෘෂ්ටි හරහා හේතු කියන්නේ මොනවද? හේතු කියන්නේ අතීත රහතන් වහන්සේ මේ රූපේ පේනවනේ. අතීතයේ අවිද්‍යාව පත්‍ය සංකාරය කරපු හේතු අනුව ප්‍රත්‍ය හේතු කියන්නේ අතීතයනේ වර්තමානයේ. සමිනහස වර්තමාන එහෙමයි සමිනහස වර්තමානයේ අපි හේතු නිරෝධ කිරීම කරනවා ප්‍රඥාව තුළ. නමුත් අතීතයේ ඔබට ප්‍රශ්නය වුණා හරි මොකද හරියටම සමිනහස මට ප්‍රශ්නේ උනේ ઈચ્છාවද මේ අනිච්ච කියන ලක්ෂණය අපි කතා කරද්දී ઈચ્છාව කියන එක පුද්ගලයේ කේන්ද්‍ර කරගෙන පුද්ගලයේ කැමැත්ත දැන් ඔය වරදන්නේ ઈચ્છාවයි තණ්හාවයි දෙකම එකයි. දැන් තණ්හාව තමයි පුද්ගලයකටද නෑ පරිසම්ප කතාන්න බෑනේ. ઈચ્છාව කියන වචනේ තණ්හාව කියන්නේ දෙකම එකයි. එයි මම කලින් පෙන්නුවේ. එහෙම ස්වාමිනාන්ස මට දැනගන්න ඕනේ පුද්ගලයේ කේන්ද්‍රකනේ පුද්ගලයේ ઈચ્છාවකට අනිච්ච කියන දේ අපි පුද්ගලයේ ઈચ્છාවට කැමති පරිදි නැහැ කියන මට්ටමෙන් නෙමෙයි නේද ගන්න කිව්වේ. ස්වාමිනාන්ස මට දැනගන්න ඕනේ ඒක. එහෙම පුද්ගලික කර කතා නෑ නේද? නෑ ස්වාමිනාන්ස අපි මෙතනදී අනිච්ච කියලා කතා කරද්දී ઈચ્છාවට කැමති පරිදි නැහැ කියලා කතා කරද්දී ජාතිය කියන එක ઈચ્છාව ඉෂ්ට වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒක පුද්ගලයේ කැමැත්තට ඉෂ්ට වෙන්නේ නැති එක නෙමෙයි නේද දුකට හේතුව. පුද්ගලයේ ඇත කියනක නැත කියනක බුද්ධ ධර්මයේ ගන්න ආත්මද අනාත්මදනේ. එහෙමයි සමහරවිට. ඒක අයින් කරනවා. ඒක උදාවින පුද්ගලයේ අන්න පුද්ගලයේ දවක එකතරක දහනවා මේ අවිද්‍යාව කාගේ දහනවා. එහෙමයි. සංකාර කාය මහාන ප්‍රශ්න වැඩි කියලා කියනවා. එහෙමයි. කෙසේ හට ගන්නද කියලා බලන්න. එහෙමයි. ජාතිය ආශාදයේ තෘෂ්ණාව ઈચ્છාව කෙසේ හට ගන්නද කියලා බලන්න කියලා කියන්නේ. එහෙමයි. තෘෂ්ණාව හට ගන්න මොකක් නිසාද? තෘෂ්ණාව ගැනේ ઈચ્છාව දෙකම එකයි. එහෙමයි. වේදනා පච්චය තණ්හා. ආ වේදනා පච්චය තණ්හා. ඔව්. එතකොට වේදනාව හට ගන්න කොහොමද? පස්ස පච්චය වේදනා. පරිසවපාද ගන්නකොට පුද්ගලික ගන්න කිව්වේ නැහැ නේද? කවුද කිව්වේ එහෙම ගන්න කියලා? නෑ සමිනාස ઈચ્છතාවය අපි එහෙම දැන් අනිච්ච කියන එක එහෙම ගන්න නිසායි මං ඇහුවේ. කවුද එහෙම කිව්ව ගන්නේ? ඒ කියන්නේ අනිච්ච කියන ලක්ෂණය අපි විග්‍රහ කරද්දී කිසිම විටක පුද්ගලයේ කැමැත්තකට පුද්ගලයක් නැහැ කියලා තෝරගන්න මේක නෙමෙයි ගන්නකම ඒ පුද්ගලයක් නැහැ කියලා ඔප්පු කරන්න දීලා තියෙන කෑල්ල තියෙන්නේ සක්කාය දිට්ඨි අර්ථකථනයේ පංචස්කන්ධ විග්‍රහයයි. එහෙමයි. ද රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවනේ. ඇහෙන් තියෙනවා කනෙන් තියෙනවා හය පලෙන් තියෙනවනේ. ඇහෙන් පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙලාවේ ඉතුරු හතරෙන් තියෙනවද? පහෙන් තියෙනවද? එක එක වෙලාවයි. ඇහෙන් රූප තියෙනවා වේදනා ඔය ටික ක්‍රියාත්මක වෙනවනේ.
එකත් අනිත්‍යව නැහැ. එතන රූපේද මම කියන්නේ? නැහැ. වේදනාවද? සංඥාවද? සංකාරද? චක්කු විඥානේද? නැහැ. ඒකිනේ අඛණ්ඩව පවතින මම එක්කේ තුල නැහැ. එහෙම කවුද ගන්න එහෙමක? එහෙම නෑ. අකණ්ඩව නැති මමෙක් නෑ කියන කරගෙන ඔතන ඉන්නේ මේ ගන්න. එහෙම. ඒකට ගන්න ඕන නම් සතර දැන් මේ ලෝකෙද සතර චිත්ත චෛසික රූප නිබ්බානේ තියෙන්නේ. ඔව්. පරමාර්ථ හතරයි. චිත්ත චිත්තවලදී ලක්ෂණය මොකද්ද? උප්පාද තితి බංග. දැන් බංගුණ ඉවරයිනේ. ඔව්. දැන් ඉස්සෙදයක් කොහොම කතා කරන්නේ? නෑ පැවැත්මක්. ආ සතර මහා භූත ගත්තා කියලා ගන්නකො. සතර මහා භූත ලක්ෂණ හතරක් තියෙනවා. ඒ මොකද්ද? උපතේ සාන්තති ජරතා අනිච්චතා. අන්න එතන අනිච්ච කියන්නේ අනිත්‍ය කියන එක. එතන ඉවරයි. ආය උපාද වෙනවා. උපතේ සඳ ජරතා අනිච්චතා කියලා මෙතන නත්ති ප්‍රත්‍යයෙන් පත් වෙනවා. නත්ති වෙනවා. ඉවර වෙනවා. ආය අත්ති ප්‍රත්‍යයෙන් පත් වෙනවා. ප්‍රත්‍යකර ගන්නවා. ඉතින් මෙතන කන්ටිනියුටි ගන්න නැහැනේ. හතර මහා භූතවල කන්ටිනියුටි ගන්න නැත්තම් හිතේ කන්ටිනියුටි ගන්න නැත්තම් දැන් කොහෙද කන්ටිනියුටි කතා කරන්නේ කොහෙද? එහෙම කතා කරන්න බෑ. කවුද කතා කරන්නේ? කෙනෙක් දිට්ඨි සුතමුත විඤ්ඤාත කියන මට්ටමේ. ඔව් ඒවට වෙනේම දීලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අර අර්ථ කතන අරගෙන සක්කාය දිට්ඨි දාගෙන තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ ආශ්වාද සත්කින දෘෂ්ටිය. ඒක සක්කාය දිට්ඨි විසර කරනවා මම ඒක. ආ හිත විසර. ඔය ඔව් මම නෑ කියන කතන්දරේ කේමක සූත කියවල තියෙනවා. ඔව් ඒ කියන්නේ මම උදා වෙන සහ නිරෝධ වෙන අවිද්‍යාව. මම නෙමෙයි කෙලස් මම උදා. ඔව් කෙලස්. ඒක හරි. දැන් මම උදා වෙනවා නැත්නම් ඒකම අවිද්‍යාව. එහෙමයි. මම උදා වෙනෝනේ කෙලස් උදා වෙනවා කෙලස් ප්‍රහීන වෙනවා. කෙලස් ප්‍රහීන වෙනවා. කෙලස් උදා වුණා කෙලස් ප්‍රහීන වුණා. නිවන් දැකන එච්චරයි. ඔව්. දැන් ඔකට මමෙක් උදාන මමෙක් නැති කරා කියලා ගන්න එක ගන්න නෑ බුද්ධ සාතේ. එහෙමයි. කියන්නේ මට පෙනෙන මට ඇසෙන මට දැනෙන දෙයක් සම්මුතිය කතා කරනවා. සම්මුතිය කතා. නැත්නම් සම්මුතිය කතා කරන්න බෑනේ. ඔව් එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ ඔව් දැන් මේ ආනන්ද මෙහාට එන එක දැන් කාර් දැකේවත මම දැක කියනවා සම්මුතියට ඒක අරහත් සූත කියනවා ඔව් ඒ සම්මුතිවාදී කතා කරනවා අපිට කතා ගන්න දෙයක් නැහැ පරමාර්ථ ගැන කාටවත් කතා කරන්න බෑ සම්මුති කතා ගන්න තියෙන්නේ නමුත් හේතුප්‍රත්‍යයෙන් ඒ පෙනීම කියන එක හේතුප්‍රත්‍යයෙන් උදා වෙන දා නෑ පෙනීම හේතුප්‍රත්‍යනේ හේතුප්‍රත්‍යයෙන් හරිද කිලෙස් පෙනීමත් හේතු පටිච්ච සම්පන්න උදා වීම පටිච්ච සම්පන්න අව්‍යාකෘත වෙයි අව්‍යාකෘත උදා වීමක් ඔව් ඒක කිලෙස් නෑනේ ඒක කිලෙස් නෑ ද හේතු කියන එකට ගන්නවා දැන් හේතු වෙන කෙලස් හැදෙන හේතු එකක් විපාක හේතු අව එකක් එහෙමයි ඒක දෙකට කඩලා ගන්න ඕන හොඳයි පංචස්කන්ධය උපාදානස්කන්ධය වෙනම කඩලා ගන්න ඕන බොහොම කැමරි හා හොඳයි හොඳයි කිය ස්වාමීන් වහන්සේ උපාදානයි පටිච්චයි දෙක සංසන්දනය කරන්න පුළුවන්ද? පුළුවන් පටිච්ච කියලාගෙන තණ්හාවට. මේ එක වචනයක් මේ කියන්නේ. අර මම පෙන්වුවේ කලින්. ඉච්ඡායයිදු තණ්හායයිදු තථාගත වචන දෙක පරිහරණය කළා කියනවනේ. පටිච්ච කියන තණ්හාවෙන් බැඳුනා. තණ්හාවෙන් බැඳුනා, ඉච්ඡාවෙන් බැඳුනා. ඔව්. එතකොට උපාදාන අතර වෙනස මොකක්ද? උපාදාන කියන වෙනස. තණ්හාවෙන් බැඳුනා, උපාදාන වෙනවා. දැන් පාරණ මොකක්ද දකින්නවා? දැක්කම අනේ මාර ෂෝක් ලස්සනයිනේ. තණ්හාවෙන් බැඳුණා ඒකත් එක්ක. බැඳලා ඊට පස්සේ මොකද ඒක ගැන හොයනවා. උපාදාන ආසන ඇදී සිටිනවා, බැඳී ඉන්නවා. ඒක පස්සෙන් යනවා. අන්න ඒක පස්සේ යනවා. අන්න උපාරා අග්‍රගෙන උපාදාන කරගෙන යනවා. එතන නිස්සාරණ කියන්නේ ඩිටැච්මන්ට්. ඔව් තණ්හා නොවි ඉන්නවා. ඇයි නොවි ඉන්නේ? ඒකේ ආශාවද මාත්‍රක නැති නිසා. සංකල්පීමේ වශයෙන් ඕනනම් රාගයෙන් බැඳලා ආශාවද හිතේ හදාගන්න පුළුවන්. හැබැයි හැදුවට ඒක රූපයේ තිබිච්ච එකක් නෙමෙයි. ඉතින් නැති එකක් ඒක තියෙනවා හිතන එක වදුවනෝ කෙලස් කියනවා. ඔන්නේ කෙලස් ප්‍රහාණය නිවන් දකින්නවා කියනවා. නැතුව මම නැති කරනවා, අරග නැති කරනවා, රූප නැති කරනවා මොකක්වත් නැහැ. කෙලස් නැති කරන කෙලස් හැදෙන්නේ දස සංවේ ධර්ම වලින්. එච්චර ක්‍රමයි. මෙන්න මෙතන මේ මහණේ සියල්ල ආදිත පර සංගුණ කරන ආදිත පරයා සූතේ මහණේ සියල්ල ඇවිල්ලා ගත්තේ මහණේ කවර සියල්ලක් ඇවිල්ලා ගත්තේත් මහණේ චක්සුසේ ඇවිල්ලා ගත්තේ දැන් මේක පාලිය ගත්තම මොකක් තියෙන්නේ පාලි පදේ බලමු පාලි පදේ තියෙනවා සුතවා අරේ ශාවකා චක්කු චක්කුස් සම්මපි චක්කු නෙමෙයි කියන්නේ මොකද්ද චක්කු සම්මපි රූප නෙමෙයි කියන්නේ රූපේ සූපි. දැන් රූපේ සූපි රූප එකක් රූපේ සූපි එකක්. මේ මොනවද මේ කියන්නේ? පියන්නක් දාලා තියෙනවනේ.
රූපය කෙරෙහි පියසභාවෙන් චන්දරාගයෙන් බැඳලා, ඇහැ කෙරෙහි චන්දරාගය බැඳනවා. චක්කු විඤ්ඤාණේ පි, චක්කු විඤ්ඤාණ නෙමෙයි මේ කියන්නේ. මේක පරිවර්තනකට පරිවර්තනය යන මොකද්දලා තියෙන්නේ? නිකම්ම නිකන් අමුවෙන් අරන් තිනවා මහණේ, ඇස ඇවිල්ලා ගත්තේය. ඇස ඇවිල්ලා ගන්නවද? එහෙම කොහොමද රහතන මත ඇහැ ඇවිල්ලා ගන්නවද? මෙන්න මේ ටිකේ ඇවිල්ලා ගන්නේ මොකෙන්ද කියලා තේ, රාග ගින්නේ, දෝෂ ගින්නේ, මෝහ ගින්නේ ඇවිල්ලා ගත්තේය. එහෙනම් මෙන්න මේ කාරණා මේක ඇතුළේ හැංගිලා තියෙන්න ඕන. චක්කු නෙමෙයි, කියන්නේ චක්කුසුප්පි කියන මොකද? චක්කු කෙරෙහි ප්‍රිය ස්වභාවයෙන් මැදිච්ච එකෙන් තමයි ඇවිල්ලා ගත්තේ. රූප කෙරෙහි චන්දරාගේ මැදිච්ච එක. ඒක මේ පාලි වචනේ තියෙනවා. මේ පරිවර්තන ගැන අමුවෙන් පරිවර්තන කරලා තියෙනවා. මේක හොඳට කියවලා බලන්න මේ දේ. චක්කුසු චක්කු සම්පපි. මොකද සම්මපි? මේ දේ පියන්න චක්කු කෙරෙහි සම්පස්සයන්ගේ මැදිර රාග දේශයෙන් බැඳිච්ච හදාගත්තේ මේ කතා කරන එක නිබ්බින්දති. රූපේ සූපි චක්කු විඤ්ඤා නේපි චක්කු සම්පස්සේපි. මේ තියෙන පියන 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 ඔක්කොම තියෙනවා. දැක්කනේ? චක්කු නෙමෙයි කියන්නේ මේ චක්කුසේපි පියන්නක් දාලා තියෙනවා. ජාති පි පියන් අයින් කරලා දානවා. පියන්නේ වැඩියෙන් දාපුවා. ඒක තමයි නිවන් මඟ තියෙන්නේ. නිවන් මඟ තියෙන කැලා ඉහිල් දාලා නිකම නිකම් කෝටු මාස් කරලා අරන් තියෙන එක උඩි පල්ලේ කොහේ මොකක් හරි කමන්නේ පියන්නත් එකයි පියන්නත් එකයි කියලා. දැන් නිමෙ හැන්නේ බැලුවම පේන මේ චක්කු මේ පියන්නත් දාලා චක්කුසේ චන්දරාගේ මැදීමෙන් වෙනුනේ මේක. ඒක රාගගෙන දේශගෙන මොහගෙන ඇවිල්ලා ගත්තා කියලා කියන්නේ. රාග දේශ ප්‍රහාණාම ඒ ටික ඉවරයි. ඔයිති චක්කු සම්මිපි රූපේ සූපි. රූපේ නෙමෙයි කියන්නේ. ඔව් සුවැන්නකු පියන්නකු තියෙන. දැන් ඒක ඇරි අයින් කරලා දාලා. අන්න හරි ඔ චක්කු විඤ්ඤා නේපි. මේ පියන්නකුත් තියෙනවා. චක්කු විඤ්ඤාණ නෙමෙයි කියන්නේ මේ. චක්කු විඤ්ඤාණ වෙනම විග්‍රහ කරනවා. ඔය තියෙන්නේ මහණේ මෙසේ දක්නා සුතවත් ආර්සාවක ඇසෙහි කලකිරෙයි, රූපේහි කලකිරෙයි, චක්කු විඤ්ඤාණේ කලකිරෙයි. දැන් පාලි තියෙන මොකද්ද? ඇසෙහි කලකිරෙන්නේ මොකද්ද? එතන එන්න ඕන. ඇසෙහි චන්දරාගේ කලකිරෙයි. ඇසේ කලකින ඇහෙන් මිදෙන්න බෑනේ. දැන් මේවා තමයි පටලවාගෙන ඔක්කොම එකින් එක දිගින් 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 දිගට පටලවාගෙන තියෙන්නේ. වැටුණාද කියන්නේ? අර කෑරි කෑරි ගලවල ඉතින් අර අපිට වගේ එකක් තේරෙනවා මොකක් හරි. දුකට හේතුව අනිත්‍ය බව කැමැතිච්ච නොවන බවයි. කෑමේම සූදානම් කරලා තියෙන එනං සිල් දෙන එනං 3:00 4ට විතර 3:00 4ට 4:00 කාලට විතර එන්න බල තිබසන්නේ. රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ